අපේ ජනවහරේ කතාවක් තියෙනවා මේ වලෙන් වැටුණු මිනිස්සු ඒ වලෙන්ම ගොඩින්න උනේ කියලා. අපි විශ්වාස කරන්නේ ඒක හරියට හරි 2019 ජනාධිපතිවරණයේදීත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදීත් කතිරේ ගහලා තමයි අපේ රටේ ඡන්දදායකයෝ මේ තත්ත්වයට මේ රට පත්වීම සඳහා අවශ්‍ය මාර්ගයේ මේ පාලකින්ට හිලිපෙලි කරලා දුන්නේ. අද ඒකේ ප්‍රතිඵලයේ තමයි ඡන්දේ දුන්නු නොදුන්නු මේ හැමෝම ඒකේ පීඩාවට තමයි අද පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක සිද්ධ වුණේ කතිරෙන් නම් මේක වෙනස් කරන්නෙත් කතිරෙන්. ඒ නිසා තමයි අපි උත්සාහ කළේ හරිනම් මේ මොහොත වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණයක් අපේ රටට ඉන්න ඕන. මේ රටේ ජනතාවට තමන්ගෙම කියන පාලනයක් හදාගන්න. නමුත් අද රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ නඩේ අපි දන්නවා ව්‍යස්තාවේ තියෙන ඒ අවස්ථාවන් පාවිච්චි කරලා තමන්ට ජනවරමක් නැතත් ඔවුන් තමන්ගේ ගමන යනවා මේ රටේ මිනිස්සු දුක් විඳිනවා. ඒ නිසා තමයි නීතියානුකූලව ආවේ පළාත් පාලන මැතිවරණය. පළාත් පාලන මැතිවරණය තියන්න තිබ්බේ ගිය මාර්තු 20. නමුත් ඇමතිවරයාගේ බලතල පාවිච්චි කරලා වසරක් කල් දැම්මා. ඉතින් ඒකයි ඌට කල් දාන්න පුළුවන්. ඉන්පස්සේ දැන් කොමිෂන් සභාවට බලය ආවා. බලය ආවට පස්සේ කොමිෂන් සභාවට ඒ කටයුත්ත කරන්න ඉඩ නොදී නොයෙකුත් ආකාරයේ බලපෑම් මේ ආණ්ඩුව විසින් කළා. නමුත් අද ඒවා ව්‍යර්ථ වෙලා තියෙනවා. දැන් පළාත් පාලන මැතිවරණය මාර්තු 9ට දින නියම වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට ඒ තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න. එනිසා අපි ජාතික ජන බලවේගයේ විධායක සභාව නියෝජනය කරන, ඒ වගේම ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභා නියෝජනය කරන අපේ කරට දැන් මේක aran තියෙනවා. ඇත්තටම මේ පළාත් පාලන මැතිවරණය අපේම කරට ගන්න ඕනේ. අපේ දක්ෂතා තියෙන ඕන තරම් අපේ ඒ මට්ටමේ අපේ සහෝදර සහෝදරයෝ ඉන්නවා. නමුත් අපි තීරණය කළා මේක අපේ කරට ගන්න ඕනා. මොකද හේතුව තමයි මේක පුංචි මැතිවරණයක් හැටියට සලකලා නෙමෙයි, මේක ජාතික මැතිවරණයක් හැටියට සලකලා මේ මැතිවරණය ජයග්‍රහණයෙන් කෙලවර කරන්න ඕන. අර පීඩාවට පත් වෙන මිනිසුන්ට අවස්ථාව හදලා දෙන්න ඕන. තමන් කැමති පාලනයක් බලයක් මේ රටට හදා ගන්න. ඉතින් එතකොට දැන් අපි දන්නවා ඔය සම්ප්‍රදායික දේශපාලන පක්ෂ පිරිහීමට පත් වුණාට පස්සේ ඒවැ හිටපු ඔය සමහර අය දැන් ස්වාධීන කණ්ඩායම් හැටියට ස්වාධීන කණ්ඩායම් දාලා තියෙනවා. ඒ මොකුත් නෙමේ තමන්ට අර පක්ෂ ලාංඡන හරහා මේ තරඟයට එන්න බෑ. ඒ නිසා උත්සාහ කරනවා ස්වාධීන ලැයිස්තුවක් හරි දාලා, ඒ නිසා තමයි මේ ස්වාධීන ලැයිස්තු වැඩි වෙලා තියෙන්නේ. ස්වාධීන ලැයිස්තුවක් හරි දාලා ඒ හරහා අර නගර සභාවට ප්‍රාදේශීය සභාවට ගොඩ වෙන්න හදන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින්න ඕනා මේ රටේ ජනතාවක හැම නගර සභා ප්‍රාදේශීය සභා බලපදිංචිකම ජනතාවගෙන් ඔබේ කතිර බෙදන්න එපා. කතිර බෙදන්න ගිහිල්ලා තමයි දැන් මේ තත්ත්වයට අපි වැටිලා තියෙන්නේ. ඒ නිසා අපි කොහොමත් දන්නවා සමහර ස්වාධීන කණ්ඩායම් වලට ඔය කැම්පේන් එක ඇතුලේ කොහොමත් ඡන්ද 4000ක් 5000ක් ඔය ඔක්කොම එකතු කරාට පස්සේ ගන්න බැරි කමක් වෙන්නේ නැහැ. හැබැයි මේ ඡන්ද 4000 5000 ගත්තට පස්සේ අනිත් අය නම් අනාතයි. ඒක යට නායකත්වයේ දෙන අර මම කියපු පක්ෂවල ඒ තැන්වලට යන්න බැරි කට්ටිය එක්කෙනෙකුට කොහොම හරි ඔක ගොඩ එන්න පුළුවන් වෙයි සමහරක් වෙලාවට අර සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ අර ලැයිස්තු වෙන්නේ. ඒ නිසා ඒකුණුත් වෙන්නේ මේ ජයග්‍රහණය තවදුරටත් කිසියම් ප්‍රමාණයකින් අඩු කිරීම. එහෙම කරන්න එපා. ඇත්ත මේ රටේ මහජනතාව ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. ඒ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කිසියම් හෝ දෙයකින් අපි අඩු කරන්න ඕනේ. අපි මේ රටට පෙන්වන්න ඕන ඊළඟට මේ රටේ බලයේ තියෙන්නේ ජාතික ජන බලවේගයට කියලා. ඉතින් ඒකට අපිට රටට වැඩපිල්ලක් තියෙනවා වගේම මේ සියලුම ආයතන වලට වැඩපිල්ලක් තියෙනවා. මම කටයුතු කරන කැස්බෑව නගර සභාවට වැඩපිල්ලක් තියෙනවා. ඒ වැඩපිල්ල තිබ්බේ අද ඊයේ නෙමෙයි, 2006 දී කැස්බෑව නගර සභාවට අපි ඒ දාපු වැඩපිල්ලක් තියෙනවා. ඒක අද කාලයකට පස්සේ අද පුංචි සංශෝධන ඇරෙන්න ඇත්තට වෙන හදන්න ප්‍රදේශය හදන්න වෙන එකක් නැහැ. ඒ වැඩපිළිවෙල තමයි හදන්න තියෙන්නේ. ඒ නිසා අපි හැමෝටම වැඩපිළිවෙලක් තියෙනවා. 2006 සාමාන්‍ය කැස්බෑව කියලා කියන්නේ 29%ක් ඡන්ද ගත්ත දිනක්. එතකොට අපි ජනතා විමුක්ති පෙරමුණේ හැටියට. එහෙනම් අද අපි දන්නවා අනිවාර්යයෙන්ම
අපි මේ ආයතනයේ බලය අපිට ගන්න පුළුවන්. මේ පළාත් පාලන ආයතන 13 බලය ජාතික ජන බලය වෙත ලබා ගන්න මේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ මාධ්‍ය සාකච්ඡාව හරහා ඒ ජනතාවට මේ ඡන්දදායකයාට මේ පීඩණයෙන් ගැලවීම සඳහා નિયમિત හරි පණිවිඩය මේ පාලකින්ට ලබා දීම සඳහා ඔබේ ඡන්දය මාලිමාවට පාවිච්චි කරන්න ඒ සඳහා සීල දිනාට ශක්තිය